අපේ හදවතේ තියෙන ගෞරවයේ කැක්කම භක්ති ආදරයේ සම්පතෙන් ලැබිලා ඉන්නවා. අනිත් පැත්තෙන් අපේ ප්‍රතිපත්ති කාර්යයක් කියන කාර්යය තමයි අපි හැමදාම විශ්වාස කළා අනුන්වස අපි එක්සත් ජාතික පක්ෂය සමග හවුල්ලා දුවන මේ රටට යහපතක් වෙන්නේ නැහැ කියන කාර්යය තමයි අපි විශ්වාස කළා. අපි ලගතු තීන්දුව හරි බව වසර දෙකමාරකට පස්සේ දවසින් දවසේ ඉතිහාසය අලුත් කරනකොට අපිට නැවත නැවත මතක් කරලා දෙනවා. අපි ගත්තු තීන්දුව හරි නිසා තමයි මිතුරුනි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අගය එදාට වඩා අද මේ රටේ ජනතාවට වැඩි වෙලා තියෙනවා. අනේ එතුමත් එක්ක යන ගමන අපි ජයග්‍රහණය කෙලවර කරනවා කියන කාරණය සම්මුණවසල සෑම කෙනෙක්ම බොහොම පැහැදිලිව මතක තියාගන්න ඕනේ. හැබැයි ජනතාවගේ විදියට එතුමන ජයගෝසාල කරන්න අපි අත්දැකීම් කරුවා මේක සංවිධානාත්මකව ජාලකව සිදු කරේ නැත්නම් මේ ජයග්‍රහණය අපිට පැහැදිලි මාර්ගයකට යොමු කරගන්න බැරි වෙනවා. අනේ නිසා තමයි තමුන්නාසලගේ ගම්බන්ඩලේ සංවිධාන ශක්තිමත් කරන්න මේ ලිපි ගොනු අද තමුන්නාසලට බාර දෙන්නේ. කරුණාකරලා මේ ලිපි ගොනු අරගෙන යන්න. අපි අද විරුද්ධ පක්ෂයේ ඉඳගෙන මේ තාඩන පිටින් අපහසු කරපද මේ ව්‍යාපාරය ඉදිරියට ගෙනියනවා වගේ තමයි නැවත වතාවක් අපිට කොහොම පැහැදිලි විශ්වාසයක් තිබෙනවා. ඒ විශ්වාසය තමයි හෙට නැගෙනහිරින් ඉර පායනවා නම් අපිට මේ භූමියේ මහින්ද රාජපක්ෂ මහතුමාගේ ආණ්ඩුවක් පිළිගන්න පුළුවන්කම තියෙනවා. අනේ ආණ්ඩුව පිළිගන්න දවසට අපිට ඉතිහාසයේ වෙච්ච වැරැද්දක් හරිගස්ස ගන්නට අවශ්‍යයි. වැරැද්ද තමයි අපේ පාලනයේ යම් අනුපාතු තිබුණා. මේ පාලනයේ අනුපාතුක තිබෙන නිසා සමහරක් වෙලාවට ගාන වගේ දිස්ත්‍රික්කවල හරි දේශපාලන නායකත්වයක් නැතුව ගියා. වැරැද්ද අපි ආයි සිද්ධ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපේ ආණ්ඩුව හදපු දවසට හබරාණ්ඩුවේ ඒ අපේ ආණ්ඩුවේ හදවත බවට පත් වෙන්නේ මෙන්න මේ ගමේ පළවෙනි සමාජිකත්වය ලබන ඒ පක්ෂය වෙනුවෙන් කටයුතු කරන තමුන්නාසලා කියන කාර්යය බොහොම පැහැදිලිව මතක තියාගෙන ඉන්න. ඒ වගේම තමයි ඒ වෙනුවෙන් දර දියදපු තමුන්නාසලාගේ සභාව හිටපු සභාපතිතුමාලා උපසභාපතිතුමාලා තමයි මේ හබරාණ්ඩුව ආසනේ දේශපාලන සමාජ නායකත්වය ගන්නෙ. ඒ විතරක් නෙවෙයි ඒ ගමන යනකොට මේකට අපි කර දෙලා බර ඇදලා මේ කටයුතු කරගෙන යන්නේ ආණ්ඩුව අපතවසර පස්සට වෙලා ඉන්න නෙවෙයි. අපි හදන ආණ්ඩුවේ ගාල්ලේ සමරන දේශපාලන නායකත්වයේ හසුරුවන්නේ මොහාන් පීඩ සිල්වලා රමේෂ් පතරල්ලා කියලා මතක තියාගෙන ඉන්න එක වෙන කාටවත් කරන්නේ නැති යන්නේ අපි ඒක බලයෙන් කරලා තමයි පාර. ඊපාර 2010 කියලා පස්සට වෙලා හිටියා 185 කියන ආණ්ඩුවේ ආණ්ඩුව අපිට වැඩි කටක් ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. මේ ගමන මේ ගේම ගහන්නේ අපි යනවා දන්නවා යන්නේ කොහෙද කියලා දේශපාලන බලය ගන්නවා විතරක් නෙවෙයි තමුන්නාසලගේ ආසනයේ නායකයෝත් එක්ක තමුන්නාසල ආරක්ෂා කරන්න අපි වගකීමෙන් බැඳී සිටිනවා කියන කාරණේ තමුන්නාසල සෑම කෙනෙකුටම මතක තියාගන්න ඕනේ. කොහොම පැහැදිලිද? ආණ්ඩුවට එකතු වෙලා ඉන්න පිරිස් කිලන්න නැවෙන් මීයෝ පණිනවා කියන වගේ 18 20 වෙනවා කියලා කියනවා. 18 20 වෙනවා. ඒගොල්ලෝ ඒක හිතාගෙන ඉන්නකම් අපි යන කට්ටිය බාර ගන්නවා. මොකද ආණ්ඩුව අස්ථාවර කරන ඒ කෑලි ගලවන ගිහින් මේ ඕන කෙනෙකුට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. හැබැයි යෝග තමන් කල්දාලා ආණ්ඩුවේ කටු නැවගලා වරදාන වරප්‍රසාද දුක් විඳින්න රට හදනවා වෙනකොට තමුන් තර වෙන දේශපාලනය කරනේ ගාල්ලා දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ එකතු වෙලා ආණ්ඩුවට එකතු වෙලා ඉන්න ජනතා නායකයෝ කියාගන්න ප්‍රශ්න අපි කියනවා බහිනවා නම් මේ ආණ්ඩුවේ දැන් එළියට බහින්න නැත්නම් UNP එකත් එක්ක යන විදියට දිගටම යන්නේ කියලා අපි කියනවා. ඒකට දේශපාලන නායකයෙක් නැත්නම් මේක තමයි පරිණතිය. මේ ආණ්ඩුව ගෙනියන්නේ කොතනද රට කියලා තමයි මාසල බොහොම පැහැදිලිව දන්නවා. එක උදාහරණයක් විතරක් මම කියන්නම්. පසුගිය දවසේ වැඳුම් කර ගනුවේ ගනුදෙනුවේ කූප්‍රකට වැඳුම් කර ගනුදෙනුවේ සාක්ෂිලක අප මහත්මයා කිව්වා රවී කරුණානායක මුදලාලිවරයාට රුපියල් කෝටි 16ක ගියා පන්දරක් නැහැ සල්ලිවතරක් නැහැ කියලා කිව්වා. රුපියල් කෝටි 16යි. එසේ එසේ මුදලක් නෙවෙයි. මේ වැඳුම් කර වංශාවේ මහා මුලකරු තමයි මේ රටේ අගමැතිවරයා හැටියට කටයුතු කරන පුද්ගලයා. වැඳුම් කර මෙහෙයුම් අතරේ අගමැතිවරයා සහ මලින් සමරවිකුණ නැකතිවරයා කියන කාරණය ප්‍රකට රහසක්. සයිට් සපෝට් එකක් දීපු රවී කරුණානායකට කෝටි 16ක් දුන්න නම් අගමැතිවරයාට කෝටි කීයක් දෙන්නද කියලා තරුණාසල හිතලා බලාගෙන ඉන්න. අර පත්‍රවල හෙඩ්ලයින් එකේ තියෙනවා රවී කරුණානායකට විශ්වාස සංග යෝජනාවක් කියනවා කියලා. ඔබ විශ්වාස සංග යෝජනාවක් කියනවා. හැබැයි විශ්වාස සංග යෝජනාවක් කියන අටපති මිත්‍රවරුනි විලීලාච්ච තියන ආණ්ඩුවක් නම් අගමැතිවරයාත් එක්ක හෙටපු ආණ්ඩුව මාස්ලා ගෙදර යන්න ඕනේ කියලා අපි බොහොම පැහැදිලිව කියනවා. මේක තමයි සත්‍යය. ආණ්ඩුව මගින් පාර්ලිමේන්තුව කොච්චර හැදුවත් ලක්කලා තියෙනවා කියලා ජානක වක්තු
ඇමතිවරයාගෙන් අහලා පාර්ලිමේන්තු කාර්යාලද ඡන්දෙ ගන්නද විශ්වාසය බලකරනද විරුද්ධව ඡන්දෙ දෙන්නද කියන කාරණා කාරණා සියල්ල කරන්නේ අගමැතිවරයාගෙන් අහලා ඉතාව කනගාටුදායක තත්ත්වයකින් පාර්ලිමේන්තු බද්දලා කියනවා. එනගේ පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරන්න, මේ රටේ ගරුත්වය අභිමානය ආරක්ෂා කරන්න, විදවැට නාර්ථිකය ගොඩනගන්න මේ රට නැවත වතාවක් ඒ අපි දුරු අභිමානවත් ශ්‍රී ලාංකික ජාතිය බවට පත් කරන්න පුළුවන් වෙන්නේ වෙන කාටවත් නෙවෙයි. ඒ කටයුත්ත කරන්න පුළුවන් වෙන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට පමණයි කියන කාරණය බොහොම පැහැදිලිව මතක තියාගෙන ඉන්න. නිසා අපි යන ගමන ශක්තිමත් යමු. සමුනාසල මතක තියාගෙන මේ වැඩසටහන ක්‍රියාත්මක කරලා අපි ඊළඟ වතාවේ බොහොම පැහැදිලිව මෙරටේ පවත්වන්නේ පළාත් සභා මැතිවරණයද පළාත් පාලන මැතිවරණයද ඒ මැතිවරණය පවත්වනකොට හබරාගෝ ඉමදුව ප්‍රාදේශීය සභා දෙකම මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් ස්ථානයක් ගන්නවා දෙනවා. අපි දිනවල දෙනවා. අද මෙරටේ දේශපාලන තත්ත්වය ගැන ලබුනාසා හිතලා බලන්න මැතිවරණදී මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කණ්ඩායම අරගෙන කරනවා එක්සත් ජාතික පක්ෂය අරගෙන කරනවා සමහරක් විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කණ්ඩායම UNP එකත් එක්ක තරඟ කරයි. නැත්තම් සමහරක් විට ඔය කිරි දෙන්නේ අල්ලලා කණ්ඩායමක් ගන්න. හැබැයි සමස්ත ප්‍රතිපලය ලංකාවේ ඉටු කරනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලැබුණු මුළු ඡන්ද සංඛ්‍යාව ලංකාවේ 95,775 වගේ ගාණක් තියෙනකොට ඕකේ සභාපතිතුමාට විලැජ්ජ නැතුව අල්ලගෙන ඉන්න පුළුවන්ද තවත් පක්ෂය? බෑ මිතුරුනි, අපි ඒ පැනට ගෙනියනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ පක්ෂය අපේම ආණ්ඩුවක් දී කරලා කියමින් සමුනාසුරට ජය වාක්‍ය පද විනියන වෙනවා.